අද 2024 මැයි මාසේ 26 වෙනිදා වෙසක් පෝයට දවස් 3කට පස්සේ දවස. එදා මම වෙසක් දවසේ වීඩියෝ එකෙන් ඔයාලට කිව්වනේ ලස්සන තැනකට එක්කන් යනවා කියලා ඒකාව වීඩියෝ එකෙන්. අපි මේ යන්නේ ඒ ලස්සන තැන බලන්න. මල් ටිකක් කඩාගෙන සුදු පාටින් ඇඳගෙන ඔයාලට හිතෙනව ඇතිනේ දැන් අපි කොහෙටද යන්නේ කියලා. පන්සලකට තමයි. ඒ වුණාට හරිම ලස්සන පන්සලකට. ඔයාලට අර ඈතින් පේන කඳු මුදුනේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. අපි මේ යන පාර ඔයාලට මම ඒ කඳු මුදුනට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. ඒ කඳු මුදුනේ ලස්සනම ලස්සන පොන්චි ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. මේ කඳු මුදුනේ අපිට දැනුත් පේනවා හරිම ලස්සන පින්වන්ත බුදුපිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඔයාලටත් zoom කරලා බැලුවොත් පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙයි. අපි බයික් එකකින් ඇවිල්ලා මෙතන ඉඳලා යන්න තියෙන්නේ කඳ මුදුනට පයින් තමයි. ඒ වුණාට කිසිම මහන්සියක් නැහැ. හරිම නිෂ්කලංක හෙවන පරිසරයක තමයි මෙතන ඉඳලා ගමන තියෙන්නේ. හරිම ලස්සන චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනය තමා මේ සේනාසනයේ නම. ඉතින් එන්නකෝ අපිත් එක්ක උඩහට යන්න. මෙතන ඉඳලා ටිකක් දුරට පඩිපෙල්, ඊට පස්සේ ආයිත් තැනිතලා පොළව, ඒ වගේ හරිම ලස්සන ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අවට ලස්සන බලපලා කිසිම මහන්සියක් නැතුව තමයි මේ ගමන යන්නේ. ඔයාලට පේනවති හරිම ලස්සනයි මේ පරිසරය. පොඩ්ඩ දෙන්න උනත් කිසිම මහන්සියක් නැතුව උඩහට යනවා. මේ බලන්නකො කොච්චර ලස්සනද කියලා මේ වටපිටාව. සබදාම ආරක්ෂා කරගෙන මේ වගේ දේවල් ඉදිවෙන එක අපේ රටට විශාල සම්පතක්. මොකද වන විනාශයක් කරලා ඉදිවෙන දෙයකට වඩා මේ වගේ දෙයක තියෙන වටිනාකම වැඩි. මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්නේ එකම එක ස්වාමීන් වහන්සේ නමක්. අද මේ ආරණ්‍ය සේනාසනයට ඉතාමත්ම විශේෂ දවසක්. මාස ගානක මහන්සියෙන් ස්වාමි වහන්සේගේ සහ දායක දායිකාවන්ගේ මහන්සියෙන් ඉදිවෙච්ච ධාතු මන්දිරයේ වැඩ අවසන් කරලා අද ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා දවස් 3ක් පුරාවට. අද තමයි ඒ අවසාන දවස. අද ලොකුවට ධාතුන් වහන්සේලාට පූජාවල් පවත්වලා හවස් වෙලාවේ තියෙනවා ස්වාමීන් වහන්සේ නමකගේ වැඩමවීමෙන් සුමధుර ධර්මදේශනයක්. ඉතින් අද මේ ආරණ්‍ය සේනාසනයට ගොඩාක් විශේෂ දවසක්. මේ ආරණ්‍ය සේනාසනයට වගේම අද අපිටත් ගොඩාක් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි ඒ ධාතු මන්දිරයේ වඩු වැඩ ගොඩාක් දුරට මගේ මහත්යගේ අතින් තමා සිදු වුනේ. ඒ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම මත ගොඩාක් ආසාවෙන් ට්‍රයක් තවාලක් නැතුව ගොඩාක් මහන්සි වෙලා හරිම ආසාවෙන් නිම කරපු වැඩක් තමා මගේ මහත්තයා හැමතිස්සෙම කිව්වේ ජීවිතේ කිසිම දවසක කරන්න බැරි තරම් ලොකු පිනක් කරගන්නවා කියලා තමයි හැමදාම වැඩට යන එන වෙලාවට එයා කිව්වේ. ඉතින් ඔයාලත් යමු අපිත් එක්ක ඒ ලස්සන ධාතු මන්දිරේ මොන වගේද කියලා බලන්න. හරිම ලස්සන පරිසරයක තමා මේ පූජා භූමිය පිහිටලා තියෙන්නේ.
අපි දැන් කොහොමහරි ආරණ්‍ය සේනාසනයේ ගාවටම ආවා. මේ උතුම් වූ පින්කම වෙනුවෙන් ආරණ්‍ය සේනාසනය ලස්සන වෙලා තියෙන විදිහ ඔයාලට පේනව නේද? එන්නකෝ ඔයාලට තවත් ලස්සන තැනක් පෙන්වන්න. අපි බයික් එකේ එනකොට මගදී ඔයාට මතකද කඳු මුතුනේ මෙන්න මෙතන ලස්සන බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා පෙන්වුවා. ඒ මෙන්න මේ බුදු පිළිම වහන්සේ තමයි. ඔන්න බලන්නකෝ මොනතරම්නම් පින්වන්ත පරිසරයකද අපි දැන් ඉන්නේ කියලා. මාස ගානක් මහන්සි වෙලා හැයක් දවාලක් නැතුව වැඩ නිම කරපු ධාතු මන්දිරේ තමා මේ තියෙන්නේ. කොච්චර මහන්සි වුණත් අද තමා සතුටුම දවස. මේව දකිද්දි ගොඩාක් සතුටුයි. වීඩියෝ එක බලන්න දිගටම ගොඩාක් ලස්සන දේවල් බලන්න තියෙනවා. මම කතා කරනවට වඩා ඔයාලට නිදහසේ බලන්න දෙන එක හොඳයි කියලා හිතෙන නිසා මේන් ඉස්සරහට වීඩියෝ එකේ වෙන දේවල් ඔයාලා දෙක බලා ගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න මහත්තයා මේ වැඩ නිම කරන අතරතුරගත් ෆොටෝස් ටිකක් මම මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරනවා. ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම පූජාව වඩම්මන හැටි, පූජාව තැන්පත් කරන හැටි ගොඩාක් දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. Thank you.
පූජාව අවසාන වෙනකම්ම වීඩියෝ ගන්න නම් බැරි වුණා. ඒක නිසා අපි පූජාව ඉවර කළා. දැන් ගෙදර යන ගමන් තමා ඉන්නේ. ඔයාලට ගොඩාක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. මගේ channel එකට අලුත් කෙනෙක් නම් B2 Girl 2 මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක වටී කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. අදට කියින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්.